අද අපි කතා කරන්න යන්නේ දේශපාලන විද්‍යාව වෙන කුමක්ද යන්න පිළිබඳව. නමුත් ළමයිට ගැඹුරු අවබෝධයක් ලබා දීම සඳහා මගේම චරිතයක් යොදා ගනිමින් දේශපාලන විද්‍යාව සම්බන්ධයෙන් තියෙන ගැටලු සහ පිළිතුරු මෙහිදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. අපි කතා කළොත් එහෙම දේශපාලන විද්‍යාව කියන්නේ මොකක්ද? එහෙම නැත්නම් දේශපාලන විද්‍යාව හඳුනා ගැනීම කියන සංකල්පයට උත්තරයක් සපයන්නේ කොහොමද? මෙහෙමයි. දේශපාලන විද්‍යාව යනු කුමක්ද යන්න සාකච්ඡා කරනකොට අපිට ඒ මාතෘකාව ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. පළවෙනි එක තමයි දේශපාලනය කියන සංකල්පය. දෙවෙනි එක තමයි දේශපාලන විද්‍යාව කියන සංකල්පය. දේශපාලනය සරලවම හඳුනගත්තොත් එහෙම දේශපාලනය කියලා කියන්නේ දේශය පාලනය කිරීම. මනතනම් රට පාලනය කිරීම. ওই රට රටවල් පාලනය කරන එකට අපි කියනවා දේශපාලනය කියලා. නමුත් දේශපාලන විද්‍යාව කියන්නේ ඊට වඩා වෙනස් සංකල්පයක්. රටවල් පාලනය කරනව නෙමෙයි ඒ පාලනයන් පිළිබඳව අධ්‍යයනය කරනවා නැතිනම් ඉගෙන ගන්නවා අපි ඒක ඕනනම් කියනවා දේශපාලන විද්‍යාව කියලා කියන්නේ දේශපාලනයේ විවිධ පැතිකඩ ශාස්ත්‍රීය ලෙස හැදෑරීම තමයි දේශපාලන විද්‍යාව කියලා කියන්නේ කොහොම වුණත් මේ දේශපාලනයත් දේශපාලන විද්‍යාවත් කියන සංකල්ප දෙකම ආරම්භ වුණේ මීට ගොඩාක් කාලයකට කලින් ඒ තමයි ක්‍රිස්තු පූර්ව 4500 සියවසේ ග්‍රීකයේ හෙවත් ග්‍රීසියේ පැවතුණු පවුරු රාජ්‍ය හෙවත් නගර රාජ්‍ය ක්‍රමය තුළ කුඩා කුඩා රාජ්‍යයන් ගණනාවක් පැවතුණා. එතන තිබුණා ඇතැන්ක්ස්, ස්පාටා, තීප්ස්, ක්‍රීටන්, රෝමය වගේ පොඩි පොඩි රාජ්‍යයන් තිබුණා. මේ ග්‍රීක රාජ්‍යයේ පැවතුණු පුංචි පුංචි රාජ්‍යයන් හැඳින්වීමට තවත් නම් දෙකක් යොදාගත්තා. ඒකේ පළවෙනි නාමය තමයි ග්‍රීකයේ තිබුණු මේ රාජ්‍යයන් වලට කීවා පවුරු රාජ්‍ය. දෙවෙනි නාමය තමයි ඒවට අපි කියනවා නගර රාජ්‍ය කියලා. එහෙනම් මේ ග්‍රීකයේ තිබුණු කුඩා රාජ්‍යයන් අතර පැවතුණු පාලන ක්‍රමයන් රාජ්‍යයකින් රාජ්‍යයකට වෙනස් වුණා. නිදසුන් විදිහට බැලුවොත් ඇතැන්ක්ස්වල තිබුණා ඍජු ප්‍රජාතන්ත්‍රවාදය. ස්පාටාවල තිබුණා ඒකාධිපති පාලනය. රෝමයේ තිබුණා සමූහාණ්ඩුවාදී පාලනය. කරුත් වැරදියට වටහා ගන්න එපා. මේ රෝම යුගයේ තිබුණු චුද්ධ රෝම අධිරාජ්‍ය හෝ රෝම අධිරාජ්‍ය කියන නෙවෙයි කතා කරන්නේ ග්‍රීක රාජ්‍යයේ තිබුණු පුංචි රාජ්‍යයක් උණු රෝමය පිළිබඳව. කෙසේ වෙතත් මේ වැදගත්ම රාජ්‍ය තමයි ඇතැන්ක්ස් කියලා කියන්නේ. ඇතැන්ක්ස් රාජ්‍ය තමයි දේශපාලන විද්‍යාවේ නිජබිම. නිජබිම කියලා කියන්නේ ආරම්භක ස්ථානය නැතිනම් උත්පත්ති ස්ථානය. මේ ඇතැන්ක්ස් රාජ්‍ය ගැන කතා කරනකොට මෙහි නීති සම්පාදිත ආයතනයේ නම තමයි පුරවැසි සභාව. මෙහි පැවතුනේ අපි කිව්වා ඍජු ප්‍රජාතන්ත්‍රවාදය. සරලවම කිව්වොත් එහෙම ඍජු ප්‍රජාතන්ත්‍රවාදයක් කියන්නේ මෙහෙම. පුංචි පිරිසක් තමයි එකතු වෙන්නේ. පොඩි පිරිසක් එකතු වෙලා ඉන්නවා. එදා දවසට අවශ්‍ය කරන නීතියක් සම්පාදනය කරන්න අවශ්‍යයි. කට්ටිය ටික දෙනා සාකච්ඡා කරා. ඒ ටික දෙනා සාකච්ඡා කළා. වැඩිම පිරිසක් කැමති නම් නීතිය සම්මත කරගත්තා. මෙන්න මේකට අපි කියනවා ඍජු එකතු වෙලා සිළුම දෙනා නීති හැදුවා. ඒකට අපි කියනවා ඍජු ප්‍රජාතන්ත්‍රවාදය කියලා. නමුත් මේ පාඩමට අදාළ නැති වුණා මම මේ ගැන පොඩ්ඩක් විස්තර කරන්නම්. නමුත් අද ලෝකේ වර්තමානයේ ශ්‍රී ලංකාව තුල තියෙන්නේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය. නැත්තම් වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදය. වර්තමාන ලෝකයේ ජනගහනය සංකීර්ණ වීම මත අපට ඍජු ප්‍රජාතන්ත්‍රවාදය භාවිතා කිරීමට අපහසුයි. අප සියලුම දෙනාට ලංකාවට නීති සම්පාදනය කරන්න පාර්ලිමේන්තුවේ යාමේ හැකියාවක් ලැබිලා නැහැ. මේ නිසා අපි ඒ ප්‍රදේශවලින් පුද්ගලයන්ව තෝරලා ඡන්දයක් මගින් පත් කරලා පාර්ලිමේන්තුවට යනවා. මේකට අපි කියනවා වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදය. ඒ කියන්නේ අපි පාලනයට ඍජුම සම්බන්ධ වුණේ නැහැ. වක්‍රව සම්බන්ධ වෙනවා. මේ නිසා අපි කියනවා මේකට වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදය. එහෙම නැත්නම් ඒ අපි තෝරගෙන පත් කරලා යවන පුද්ගලයා අපිව නියෝජනය කරන නිසා ඒට අපි කියනවා නියෝජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය කියලා. අපි පාඩමට එමු. ග්‍රීකයේ පැවතුණු ඇතැන්ක්ස් නුවර නීති සම්පාදිත ආයතනයේ උනේ පුරවැසි සභාව. පුරවැසි සභාව වචනේ කියනකොටම ඔබට අවබෝධයක් එනවා අපි ශ්‍රී ලාංකික පුරවැසිය. එනම් පුරවැසියා කියන වචනය පවා මීට පෙර ක්‍රිස්තු පූර්ව 4500 සියවසේ ග්‍රීක රාජ්‍යයේ පැවතිලා තියෙනවා. නමුත් ග්‍රීක රාජ්‍යයේ පුරවැසියන් ලෙස නොසලකූ සමාජිකයන් 4 දෙනෙක් හඳුනා ගන්න පුළුවන්. ඒ අතර හිටියා විදේශිකයෝ, වහල්ලු, කාන්තාවෝ සහ ලදරුවෝ කියන පිරිස. කොහොම වුණත් මෙන්න මේ ග්‍රීක රාජ්‍යයේ ප්‍රධානතම චින්තකයෝ දෙන්නෙක් හඳුනා ගන්න පුළුවන්. එයාලට අපි කියනවා පුරෝගාමී චින්තකයෝ කියලා. පළවෙනි චින්තකයා තමයි ප්ලේටෝ. දෙවෙනි චින්තකයා තමයි ඇරිස්ටෝටල් කියලා කියන්නේ. ප්ලේටෝ විසින් රචනා කරන ලද ප්‍රධානම කෘතිය තමයි ද රිපබ්ලික්. කියන්නේ සමූහාණ්ඩුව කියන කෘතිය.
සමුහාණ්ඩුව කෘතිය තුළ තමයි ප්ලේටෝගේ ප්‍රධානම සංකල්ප ගණනාවක් තියෙන්නේ. ඔහු විසින් ඉදිරිපත් කරන ලද දාර්ශනික පාලකයා කියන සංකල්පය, අධ්‍යාපන ක්‍රමය, මෙන්න මේ සියලුම දේවල් අන්තර්ගත වෙලා තියෙන මේම කෘතිය. හැබැයි මේක අමතරව ඔහු කෘතියෙන් ගණනාවක් රචනා කරනවා. සරල නිදසුනක් විදිහට ගත්තොත් එහෙම අපිට කියන්න පුළුවන් පාලකයා නීතිය වැනි කෘතියින්ද ප්ලේටෝගේ ප්‍රධාන කෘතියින් වුණා. මේට අමතරව දෙවන චින්තකයා තමයි ග්‍රීක යුගයේ හිටපු ඇරිස්ටෝටල් කියලා කියන්නේ. ප්ලේටෝගේ ගෝලයෙක් වෙන ඇරිස්ටෝටල් ප්ලේටෝ ඉදිරිපත් කරපු සංකල්ප පවා විවේචනයට ලක් කරපු චින්තකේ. එයානෝ මොහුගේ ප්‍රධානතම කෘතිය තමයි ද පොලිටික්ස්, එහෙම නැත්නම් දේශපාලනය කියන කෘතිය. මේට අමතරව මොහු ලියපු ප්‍රධාන කෘතියින් අතර ප්‍රධානම කෘතිය තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කියන කෘතිය. කොහොම වුණත් මෙන්න මේ ප්ලේටෝ සහ ඇරිස්ටෝටල් වැනි චින්තකයන්ගෙන් පසුව රෝම යුගයේ චින්තකයෝ හිටියා. අපි කියන්න පුළුවන් නම් පොලිබියස්, සිසරෝ, සෙනකා වගේ චින්තක. ඊට පස්සේ මධ්‍යතන යුගයේ, නූතන යුගයේ මේ සියලුම යුගයන්හි විවිධ චින්තකයන් දැක ගන්නට ලැබුණා. කොහොම වුණත් ඔබට එනම් පැහැදිලි වෙන්න ඕනි කරුණක් තියෙනවා. දේශපාලනය කිව්වේ රට පාලනය කිරීම, දේශපාලන විද්‍යාව කිව්වේ මෙන්න මේ රටවල තිබුණු පාලන ක්‍රමයන් පිළිබඳව අධ්‍යයනය කිරීම. එහෙනම් මේ චින්තකයෝ විසින් සිදු කරේ දේශපාලනය නෙවෙයි දේශපාලන විද්‍යාව කියන දේ තමයි සිදු කරේ. එහෙනම් දේශපාලනය දේශපාලන විද්‍යාවේ අතර වෙනස මෙහෙම හඳුනාගත්තාම අපිට තව ටිකක් මේ ගැන සාකච්ඡා කරන්න පුළුවන්. දේශපාලන විද්‍යාව තුළ මොනවද අපි සාකච්ඡා කරන්නේ? දේශපාලන විද්‍යාව තුළ අපි ප්‍රධානතම විදිහට සාකච්ඡා කරන්නේ දේශපාලනය අවබෝධ කර ගැනීම, දේශපාලනයේ විවිධ පැතිකඩ තේරුම් ගැනීම, දේශපාලනය ශාස්ත්‍රීය ලෙස හැදෑරීම, අවසන් වශයෙන් දේශපාලන විද්‍යාව යනු කුමක්ද යන්න පිළිබඳව හඳුනා ගැනීම. මෙන්න මේ සියලු කරුණු පදාසේ තමයි දේශපාලන විද්‍යාව හඳුනා ගැනීම තුළ අපිට සරලවම කතා කරන්න පුළුවන්. දේශපාලන විද්‍යාව යන්න හඳුනාගත්තාම මෙහෙම අපිට දේශපාලනය යන්න කියන සංකල්පය හඳුනා ගන්නකොට ඊට වඩා කරුණු කතා කරන්න ඕනේද? එහෙම නැත්නම් ඔය කියපු කරුණු ටික ප්‍රමාණවත්ද? නැහැ. වැරදියට වටහා ගන්න එපා. ඒ මම කතා කළේ සාමාන්‍ය ළමයෙකුට ලැබෙන්න ඕනි අවබෝධයක්. දේශපාලනය කියන දේ ගැන සාකච්ඡා කරනකොට මේ තවත් ගැඹුරින් සාකච්ඡා කරන්න පුළුවන්. අපිට දේශපාලනය කියන සංකල්පයත් ඕන නම් නැවත ප්‍රධාන කොටස් දෙකකට බෙදන්නත් පුළුවන්. පළවෙනි එක තමයි රාජ්‍ය සහ ආණ්ඩුකරණය පිළිබඳ ඇඟවෙන සංකල්පයක් ලෙස. දෙවෙනි කාරණාව තමයි පුරවැසියන් සහභාගී වෙන සමාජ භාවිතයක් ලෙස. අපි මෙහිදී රාජ්‍ය හා ආණ්ඩුකරණය පිළිබඳ ඇඟවෙන සංකල්පයක් ලෙස කියන සංකල්පය කතා කළොත් එහෙම රාජ්‍ය හා ආණ්ඩුකරණය කියන්නේ ආණ්ඩුව කොහොමද රට පාලනය කරන්නේ, රාජ්‍යයක් කොහොමද පාලනය කරන්නේ කියන සංකල්පය ගැන තමයි මෙහිදී ඉගෙන ගන්න. මේ මාතෘකාව අපි ප්‍රධාන විදිහට කතා කරන්න පුළුවන් තවත් කොටස් දෙකකට බෙදා ගන්න පුළුවන්. ඒ අනුව රාජ්‍ය හා රාජ්‍ය පාලනයට සම්බන්ධ වන කාරණා අන්තියනේ පුරවැසියන්ගේ කාර්යභාරය හා ක්‍රියාකාරීත්වය කියන කරුණු මගින් අපට පුළුවන් රාජ්‍ය හා ආණ්ඩුකරණය පිළිබඳ ඇඟවෙන සංකල්පයක් ලෙස කොහොමද දේශපාලනය තුළ සම්බන්ධතාවයන් ගොඩනැගෙන්නේ කියලා කතා කරන්න. අපි දේශපාලනය ගැන කතා කරනකොට විවිධ පාලන ක්‍රමයන් තිබුණා. අපිට ඒ අතර ගන්න පුළුවන් රදලාණ්ඩු, රාජාණ්ඩු, ඒකාධිපති ආණ්ඩු, කතිපයාධිකාරී ආණ්ඩු, දූෂිත ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු, මේ වගේ විවිධ ආණ්ඩු ක්‍රමයන් තිබුණා. අපි රාජ්‍ය ගැන කතා කරද්දී අපි කතා කරනවා රාජ්‍යයේ ස්වභාවය, රාජ්‍ය ආරම්භය, රාජ්‍ය හා පුරවැසියා, පුරවැසියන්ගේ ගතිගුණ හා කුසලතා, රාජ්‍ය හා පුරවැසි සම්බන්ධතාවය කියන මෙම සියලු සංකල්පයන් පිළිබඳව දැඩි අවබෝධයක් මෙම කරුණු මගින් ලබා. මෙහි අපි ගත්ත දෙවන සංකල්පය තමයි පුරවැසියන් සහභාගී වෙන සමාජ භාවිතයක් ලෙස. එහෙනම් සමාජයේ තුල කොහොමද දේශපාලනය පුරවැසියන් භාවිතා කරන්නේ කියන සංකල්පය මේ මගින් අවබෝධ කරගන්නට ඕනි. මෙයත් අපිට ප්‍රධාන කොටස් දෙකකට බෙදා ගන්න පුළුවන්. ඒ තමයි රාජ්‍ය හා රාජ්‍ය පාලනයට සම්බන්ධ කාරණා අධ්‍යයනය කිරීම, පුරවැසියන්ගේ ක්‍රියාකාරීත්වය හා සම්බන්ධතාවය ගැන. මෙන්න මේ කාරණාව තවත් මතක් කරන්න ඕනි. ඇත්තටම අපි කලින් කීවට ග්‍රීක යුගයෙන් තමයි දේශපාලන විද්‍යාව ආරම්භ වුණේ. නිජබිම කීවට දේශපාලන විද්‍යාව කියන එක ග්‍රීක යුගයේ පමණක් පැවතුණු එකක් නෙවෙයි. පුරාතන ඉන්දියාවේ සහ චීනයේද මේ දේශපාලනය කියන එක පැවතුණු බව කම්පියුසියස් සහ කෞටිල්ය වැනි චින්තකයන් විසින් රචනා කරන ලද කෘතීන් මගින් අපට අවබෝධ කරගන්න පුළුවන්. කෙසේ වෙතත් මෙන්න මේ ග්‍රීක යුගයේ හිටපු ප්‍රධානම දාර්ශනිකයෙක් වන ඇරිස්ටෝටල් තම දේශපාලනයේ නැමැති කෘතිය තුළ ඉදිරිපත් කරන සංකල්පයක්. ඒට අපි කියනවා සක්‍රීය පුරවැසියා කියන සංකල්පය. මේ සක්‍රීය පුරවැසියා කියන සංකල්පයේ මගින්
පුරවැසියන් සමාජ භාවිතයක් තුළ දේශපාලනයට සම්බන්ධ වන ආකාරය පිළිබඳව දැඩිව විස්තර කරනවා. ඒ අනුව සක්‍රීය පුරවැසියා ලෙස ඇරිස්ටෝටල් හඳුන්වනු ලබන්නේ දේශපාලනයට සක්‍රීයව සම්බන්ධ වන තැනැත්තා සක්‍රීය පුරවැසියා වේ යනුවෙන් එම කෘතිය තුළ සඳහන් කරනවා. කෙසේ වෙතත් ප්ලේටෝ, ඇරිස්ටෝටල්, කෞටිල්‍ය, කන්ෆියුසියස් වැනි මේ චින්තක සියලෝම දෙනා ඉදිරි කරපු පොදු මතයක් තියෙනවා දේශපාලනය පිළිබඳව ඔවුන් ප්‍රකාශ කර සිටියේ. රාජ්‍ය පාලනය පිළිබඳව උපදෙස් දීම දේශපාලන විද්‍යාඥයන්ගේ කාර්ය විය යුතු බවයි. අපි අර මුලින් කතා කරානේ දේශපාලන විද්‍යාව කියලා කියන්නේ දේශපාලනයේ ඇති විවිධ පැතිකඩ ශාස්ත්‍රීය බෙදෑරීමයි කියලා. එතකොට මෙතන දේශපාලන විද්‍යාවේ ඇති විවිධ පැතිකඩ මොනවද කියන ප්‍රශ්නය අපි කතා කළොත් දේශපාලන විද්‍යාව අධ්‍යයනයේ පැතිකඩ අපි මාතෘකාව පටන් ගන්න තැනදීම තමයි මේ වචනේ භාවිත කරන්නේ. මම ඉස්සරහට මේ වචනේ කතා කරන්න ගියේ මොකද මේක ටිකක් විශාල විදිහට සාකච්ඡා කරන්න ඕනේ පැතිකඩ ගණනාවක් තියෙන නිසා. මේ බලන්නකෝ. අපි කියුවේ දේශපාලනය කියුවේ දේශයේ පාලනය කිරීම. දේශපාලන විද්‍යාව කියුවේ දේශපාලනයේ විවිධ පැතිකඩ ශාස්ත්‍රීය ලෙස හැදෑරීම. එහෙනම් විවිධ පැතිකඩ මොනවද මේ පැතිකඩ? අපිට ඒ අනුව ප්‍රධාන පැතිකඩ පහක් හඳුනා ගන්න පුළුවන්. එහෙනම් පළවෙනි කාරණාව තමයි දේශපාලන ආයතන. දෙවෙනි කාරණාව තමයි දේශපාලන භාවිතය. තුන්වෙනි කාරණාව තමයි ආණ්ඩුකරණය. හතරවෙනි කාරණාව තමයි දේශපාලන චර්යාව. පස්වෙනි කාරණාව තමයි දේශපාලන මතවාද. මොනවද මේ දේශපාලන ආයතන කියලා කියන්නේ? දේශපාලන ආයතන ගැන කතා කළොත් එහෙම අපිට කියන්න පුළුවන් පාර්ලිමේන්තුව, අධිකරණය, නිල බල ක්‍රමය, දේශපාලන පක්ෂ, ආණ්ඩුව වැනි සංකල්පයන් අපිට ඒ සඳහා නිදසුන් විදිහට ගන්න පුළුවන්. අපි බලමු දේශපාලනයේ භාවිතය. කොහොමද පුරවැසියෝ දේශපාලනය භාවිත කරන්නේ? මම මේ සඳහා විස්තර කිරීමට ප්‍රධාන උදාහරණ දෙකක් ගන්නවා. පළවෙනි නිදසුන තමයි මැතිවරණ. ලෝකයේ ප්‍රධානම මැතිවරණ ක්‍රම අපිට දෙකක් හඳුනා ගන්න පුළුවන්. පළවෙනි එක තමයි සරල බහුතර මැතිවරණ ක්‍රමය. දෙවෙනි එක තමයි සමානුපාතික මැතිවරණ ක්‍රමය. සරල බහුතර මැතිවරණ ක්‍රමය හා සමානුපාතික මැතිවරණ ක්‍රමය මගින් සිදු කරන්න ලබන්නේ දේශපාලනය සඳහා සමාජිකයන් පත් කිරීම. එහෙනම් මෙහිදී පාලකයා සහ පාලිතයා අතර සම්බන්ධතාවයක් පවතිනවා. එසේනම් පාලකයා හා පාලිතයා අතර දේශපාලනය කිරීම සම්බන්ධව ගොඩනැගෙන මෙම භාවිතයට අපි කියනවා දේශපාලන භාවිතය කියලා. ඊළඟ දේ තමයි ප්‍රජාතන්ත්‍රවාදය. ප්‍රජාතන්ත්‍රවාදයේ මම මුලින්ම කිව්ව ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි ඍජු ප්‍රජාතන්ත්‍රවාදය, දෙවෙනි එක තමයි වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදය. එසේ නැත්නම් මම පෙර කියනවා නියෝජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය. මෙදී ඍජු ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධානම අංග තුනක් හඳුනා ගන්න පුළුවන්. ජනමත විචාරණය, ප්‍රාරම්භණය, පුනරාවර්තනයේ හෙවත් නැවත කැඳවීම කියන සංකල්පය. මේ මගින්ද සිදු කරන්නේ රටක ජීවත් වෙන පුරවැසියන් දේශපාලනය භාවිත කිරීම. තුන්වෙනි කාරණාව තමයි ආණ්ඩුකරණය. සරලම වචනේ අර්ථයක් ගන්න පුළුවන් ආණ්ඩුව රට පාලනය කිරීම. එහෙනම් මෙන්න මේ රටක් පාලනය කරනකොට ආණ්ඩුවක් විසින් සිදු කරන කාර්යය මොනවද? නීති සම්පාදනය කිරීම, රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කිරීම, රාජ්‍ය පරිපාලන, ගැටුම් කළමනාකරණය, සාමය ගොඩනැගීම. මෙන්න මේ කාර්යයන් වලට අපි කියනවා ආණ්ඩුකරණය කියලා. සිව්වෙනි කාරණාව තමයි දේශපාලන චර්යාව. චර්යාව කියලා කියන්නේ හැසිරීම කියන එක. මේදී සරලම නිදසුන් විදිහට ගන්න පුළුවන් පුරවැසියන් ඡන්දය පාවිච්චි කිරීම හෝ නොකිරීම, දේශපාලනයේ ක්‍රියාවලියට සම්බන්ධ වීම හෝ නොවීම යන කාරණා. මෙහි අවසාන කාරණාව තමයි දේශපාලන මතවාද. දේශපාලන මතවාද ගැන කතා කරද්දී ප්‍රධානම මතවාද අපිට ගණනාවක් කතා කරන්න පුළුවන්. ප්‍රජාතන්ත්‍රවාද, ලිබරල්වාද, සමාජවාද, ෆැසිස්ට්වාද, සමූහාණ්ඩුවාද, ස්ත්‍රීවාද වැනි මතවාද ගණනාවක් මෙහිදී සාකච්ඡා කරන්න පුළුවන්. ඒවා ප්‍රධානම ටොපික් නිසා මම මෙහිදී එම කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමට උත්සාහ ගන්නේ නැහැ. ඒවා අපි ඉදිරි පාඩම්වලින් සාකච්ඡා කරනවා. එතකොට දේශපාලන විද්‍යාව ශාස්ත්‍රීය හදාරනවායි කියන්නේ මෙතනදී අර වචනේ තියෙන හදාරනවා, හදාරනවායි කියලා කියන වචනේ සහ ශාස්ත්‍රීයව කොහොමද අපි දේශපාලන විද්‍යාව හදාරන්නේ කියන සංකල්පය ගැන කතා කළොත් හරි. දේශපාලන විද්‍යාව ශාස්ත්‍රීයව හදාරනවායි කියන සංකල්පය ගැන කතා කරනකොට හදාරනවායි කියලා කියන්නේ ඉගෙන ගන්නවා. එහෙනම් උපතේ සිට මරණය දක්වා අපි කොහොමද දේශපාලන විද්‍යාව ඉගෙන ගන්නේ කියන දේ තමයි මෙම මාතෘකාවමගින් කතා කරන්න ඕනේ. එය අපිට ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. පළවෙනි එක තමයි දේශපාලනය ව්‍යවහාරික ඥානයක් ලෙස අවබෝධ කර ගැනීම. දෙවෙනි සංකල්පය තමයි දේශපාලනය ශාස්ත්‍රීය ලෙස හැදෑරීම.
ව්‍යවහාරික ඥානයක් ලෙස අවබෝධ කරගනි. ඒ කියන්නේ ව්‍යවහාරය තුල භාවිතා කිරීම තුල අපි කොහොමද දේශපාලනය පිළිබඳව අවබෝධයක් ලබා ගත්තේ? ඒ සඳහා උපකාරී වෙන ආයතන ගණනාවක් හඳුනා ගන්න. ඒ අනුව පවුල, පාසල, සමාජයේ සමවයස් කණ්ඩායම්, පුවත්පත්, ගුවන්විදුලි, රූපවාහිනී, අත්පත්‍රිකා මේ සියල්ලම මගින් අපේ දේශපාලන දැනුම ව්‍යවහාරික ඥානයක් ලෙස අවබෝධ වෙනවා. සරල නිදසුණක් විදිහට මම පවුල කියන සංකල්පය කතා කරා. නිකන් ඔබේ හදවතින් මහල බැලුවොත් එහෙම. ඔබ යම් කිසි දේශපාලන පක්ෂයකට කැමති නම් අනිවාර්යයෙන්ම ඒ ඔබේ මව හෝ පියා හෝ කැමති දේශපාලන පක්ෂය. ඒට හේතුව තමයි පුංචි කාලේ ඉඳන් අපේ ඔළුවට වැටිලා තියෙන්නේ ඒ පක්ෂේ හොඳයි. ඒ පක්ෂේ තමයි හොඳ, අනිත් පක්ෂේ හොඳ නැහැ කියන එක. ඒ නිසා විවාහාරය තුලින්ම අපි දේශපාලනය කියන එක ඉගෙනගෙන තිනවා. අපි කවුරු හරි එක්ක කතා කරනකොට අපි වෙනමම දේශපාලන පක්ෂයක් හදාගෙන තිනවා. ඇයි අපි මේ දේශපාලන පක්ෂයට කැමති වුණේ කියලාවත් අපි දන්නේ නැහැ. නමුත් ශාස්ත්‍රීය ලෙස දේශපාලන විද්‍යාව අවබෝධ කරගන්න විට අප පාසලක් උපයෝගී කරගෙන පාඨමාලාවක්සේ විෂය නිර්දේශයකට විශ්වවිද්‍යාලය අරමුණු කරගනිමින් දේශපාලන විද්‍යාව අධ්‍යයනය කරනවා. නමුත් දේශපාලන විද්‍යාව ශාස්ත්‍රීයව හදාරන්න පුළුවන් ආයතන ගණනාවක් අපිට හඳුනා ගන්න පුළුවන්. එනවා පාසල, විශ්වවිද්‍යාලය, උසස් අධ්‍යාපන ආයතන සහ බාහිර උපාධි ආයතන කියන ආයතන මගින් ශාස්ත්‍රීය ලෙස දේශපාලන විද්‍යාව හැදෑරීමක් සිදු කරන්න පුළුවන්. මම මුලින් ව්‍යවහාරික ඥානයක් ලෙස ලබන අවබෝධයත් ශාස්ත්‍රීය ලෙස හැදෑරීම මගින් ලබන අවබෝධයත් යන සංකල්පය ලබා ගන්න පුළුවන් ආයතන ගණනාවක් නම් කළා. එහිදී මම පාසල කියන සංකල්පය ගෙනාවේ ශාස්ත්‍රීය ලෙස දේශපාලන විද්‍යාව පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම කියන සංකල්පය. නමුත් අපිට පාසල මගින්ද අවිධිමත් එහෙම නැත්නම් ව්‍යවහාරික ඥානයක් හරහා ලබන අවබෝධය ලබා ගැනීමටත් හැකියාවක් ලැබෙනවා. පාසල කියන සංකල්පය ඇත්තරම ගත්තොත් එහෙම ශාස්ත්‍රීය දේශපාලන විද්‍යාව හැදෑරීමටත් ව්‍යවහාරික ඥානයක් ලෙස දේශපාලන විද්‍යාව අවබෝධ කර ගැනීමට හේතු වෙනවා. කෙසේ වෙතත් ඔබට දේශපාලන විද්‍යාව පිළිබඳව යම් ගැටලුවක් තිබෙනවා නම් ඒ පහතින් කමෙන්ට් කරන්න ඒට පිළිතුරු ලබා දීමටත් ඔබට දේශපාලන විද්‍යාව විෂය සම්බන්ධයෙන් අදාළ සටහන් නොමැති නම් සටහන් ලබා දීමටත් මම අපේක්ෂා කරනවා.